නමෝ බුද්ධාය. ඉතින් මං අදත් ඔයාලට ආශ බොහෝ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද ජූලි මාසයේ 21 වෙනිදා. ඉතින් අද තමයි මගේ චෝටි පුතාට මාස 3ක් වුණ දවස. මගේ කලින් වීඩියෝ එක ඔයාලා බැලුවා නම් ඒකේ අපි උදේම පන්සලට ගිහිල්ලා හේල් දාන්න දෙනවනේ. ඉතින් එතකොටම අපි හාමුදුරංගෙන් ඇහුවා අද හවසට අපේ ගෙදරට වඩින්න පුළුවන්ද කියලා පිරිතට. ඉතින් හාමුදුරුවෝ ඒක එවැලෙම බාරගත්තනේ. මොන්න දැන් ඉතින් හාමුදුරුවෝ වඩින්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් හස්බනුයි මමයි මෙතන මේ විදිහට ඔන්න සූදානම් කරා. ඉතින් හරියටම හවස 4:00 වෙනකොට හස්බන් පන්සලට ගියා හාමුදුරුවෝ වඩම්මගෙන එන්න කියලා. ඔන්න ඉතින් මේ වෙනකොට හස්බන් හාමුදුරුවෝ වඩම්මගෙන අපේ ගෙදරට ඇවිල්ලා තියරයි. ඉතින් අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට මේ දවස්වල ටිකක් අමාරුයි. ඒ වුණාට හාමුදුරුවෝ අපි කිව්ව ගමන්ම ඒක එවලේම පිළිගත්තනේ. මොකද හාමුදුරුවන්ට ගොඩක් වමනාවක් තිබ්බලු අපේ ගෙදරට ඇවිල්ලා චූටි පුතා වෙනුවෙන් ආශිර්වාද කරලා යන්න. ඉතින් දැන් හාමුදුරුවෝ වැඩමල ඉවරයිනේ. ඊළඟට ඉතින් දහත් වට්ටිය පූජ කරලා අද මේ පිරිත් කියන එකට හාමුදුරුවන්ට ඔන්න ආරාධනා කළා. තාමනම් අපේ තාත්තල ඇවිල්ලා නැහැ. ඉතින් ඔන්න කෝල් එකක් දුන්නට පස්සේ ඉක්මනින්ම එනවා කියලා තමයි කිව්වේ. ඒ වෙනකොටත් එයාලා ගෙදරින් ඇවිල්ලා ඉවරයි. ඉතින් ළඟලු ඉන්නවා කිව්වේ. ඉතින් හාමුදුරුවෝ කිව්වා හස්බන්ට් අපේ තාත්තී නංගී එනකල් බුදුහාමුදුරුවන්ට පහන් පත්තු කරලා හඳුකර පත්තු කරලා ඒ දේවල් කරන්න කියලා. ඉතින් හස්බන්ඩ් ඒ දේවල් කරලා ඉවරනකොටම අපි ඊට පස්සේ ගිහිල්ලා මේ මැට් එකේ ඉඳගත්තා. ඔන්න ඉතින් මේ වෙලාව වෙනකොට නම් තාත්තී නංගී ආවා. ඉතින් එයාලා තාපු ගමන්ම ඉක්මනින්ම හාමුදුරුවන්ට වැඳලා අද මේ පිරිත් දේශනාවට අපිත් එක්කම එකතු වුණා. ඉතින් අද හාමුදුරුවෝ පන්සලෙන් වඩිනකොටම පන්සලේ තිබ්බ මේ පිරිත් නූල් බෝලේ තරං ඇවිල්ලා තිබ්බා. නැත්තම් වෙනද අපින පිරිත් නූල් බෝලයක් ගන්න ඕනේ. ඒ වුණාට හාමුදුරුවෝ කිව්වලු හස්බන්ඩ්ට මං අද එනකොට පන්සලේ ගොඩක් වෙලාවක් පිරිත් කරපු මේ පිරිත් නූල් බෝලයක් තරං එන්නම් කියලා. ඉතින් හාමුදුරුවෝ මේ විදිහට තුන් සූත්‍රයයි තවත් සූත්‍ර ගොඩක් කියලා අපේ චූටි පුතාටයි අපි ඔක්කොටමයි ආශිර්වාද කළා. ඉතින් මෙතනදි මේ අපි අහන්නේ හාමුදුරුවෝ වළඳන්න කැමති මොනවද කියලා. ගිලන්පස විදිහට කෝපිද ප්ලේන්ටිද ඒ දේවල්ද වළඳන්න කියලා තමයි ඇහුවේ. ඉතින් ඒකට යන්න කලින් හාමුදුරුවෝ අපිට කතා කළා පිරිත් නූල් ටික බැඳගෙන යන්න කියලා. ඉතින් ඉස්සෙල්ලම චූටි දෙවට ඔන්න පිරිත් නූල බැඳ ඊට පස්සේ අපේ චූටි පුතාටයි මටයි ඔන්න පිරිත් නූල් බැඳින වෙලාව තමයි මේ. උදේ ඉතින් අපේ චූටි පුතාට හරියට පිරිත් නූල බැඳගන්නත් බැරි වුණානේ. හාමුදුරුවෝ ඒක ඉතින් මෙතනදිත් කිව්වා. කවම හරි ඉතින් ඔන්න මේ වෙලාවෙදි නම් චූටි පුතාට හාමුදුරුවෝ අතින්ම පිරිත් නූලක් බැඳා. ඉතින් අද මට ගොඩක් සතුටු දවසක්. ඒකට හේතුව තමයි අද චූටි පුතාට මාස 3යි. ඒත් එක්කම අපේ ගෙදරට අවුරුදු 2 කාලයක් ඉඳලා ඔන්න කර්ටන්ස් දැම්මෙත් අදනේ. ඉතින් ඒ ගැනත් මට ගොඩක් ලොකු සතුටක් තියෙනවා. අද ඉතින් අලුත් ජනරේදී දාපු ගමම්ම අපේ පන්සලේ හාමුදුරුවෝ වැඩියනේ. ඉතින් ඒ ගැනත් මට ගොඩක් සතුටුයි. මම ඒක පන්සලේ හාමුදුරන්ටත් කිව්වා. එතකොට හාමුදුරුවෝත් ගොඩක් සතුටු වුණා අපේ ගෙදරට මේ වගේ
ලස්සන කර්ටන්ස් දැම්මකට. ඉතින් ඔන්න චුටි පුතාව මං මැට්ටකෙන් තියලා කුස්සියට ගියා හාමුදුරන්ට ගිලම්පස සකස් කරන්න කියලා. ඉතින් හාමුදුරුව ගිලම්පස විදිහට එල්ලුව කිරිතේ එකක්. මං ඉතින් කිරිතේ එකක් හදන්න තමයි ගියේ. ඉතින් හාමුදුරන්ට දෙයඩියාවක් තියනවනේ. ඉතින් සීනි නොදා හදන්න තමයි ඇහුවේ. ඒ වුණාට හාමුදුරුව කිව්වා අද මට සීනි ටිකක් දාලා දෙන්න හොඳටම ඉන්සියුලින් බහලා තියන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මං ඔන්න මේ සැරේ සීනි ටිකක් දාලා හාමුදුරන්ට කිරිතේ එක හැදුවේ. මං ඉතින් කිරිතේ එක හදනකල් තාත්තේ හාමුදුරුවන්ගේ දුක සැපෝය අහහා තමයි ඉන්නේ. ඉතින් මං දෑයක හදාගෙන ඇවිල්ලා තාත්තටයි හස්බන්ඩ්ටයි කිව්වා ඒක පූජ කරන්න කියලා. ඒ වුණාට ඒ දෙන්නම කිව්වා අන්න මගේ අතින් හාමුදුරන්ට පූජ කරන්න කියලා. ඉතින් එහෙම කිව්ව නිසාම මං හාමුදුරන්ට පූජ කරා. ඉතින් හාමුදුරුවෝ තේටික වරඳලා ඉවරුණාම ඔන්න ඊළඟට අපි ගෙන අප සුළු පිරිකරයි පිරිකර ටිකයි පූජ කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් චූටි දුවයි මමයි ඔන්න අපි හැමෝම වෙනුවෙන් ඒක හාමුදුරුවන්ට පූජ කරා. ඉතින් ඊළඟට අපි හාමුදුරුවන්ට වන්දනා කරා. දැන් හාමුදුරුවෝ ආපහු පන්සලට වඩින්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න මේ වෙලා වෙනකොට හාමුදුරන්ට දුන්න පිරිකර ටික කාරයකට දාන්න කියලා ගෙවුවා. ඉතින් හස්බන්ඩ් ගියා ඒ ටික කාරයකට දාන්න කියලා. ඒ අතරේ තාත්තේ හාමුදුරන්ව අල්ලගෙන කාරක ළඟට ගෙනියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් හාමුදුරන්ට ටිකක් අසනීපයිනේ. ඒ නිසා මේ විදිහට ගෙවල් වලට වැඩම කරලා පිරිත් කියන්නේ චොට්ටක් දැන් අමාරුයි. ඒ වුණාට අපි වෙනුවෙන්ම තමයි අද අපේ පන්සලේ හාමුදුරුව අපේ ගෙදරට වැඩි. ඉතින් ඒ නිසා මං හාමුදුරන්ට මේ වෙලාවෙදිම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා කියලා. ඉතින් මේ හිදා දවස රැ අපේ චූටි පුතාට මාස 3 වන නිසා අපි හිතුව චූටි කේක් එකක් එයා වෙනුවෙන් කපන්න ඕනේ කියලා. ඉතින් මේක ගොඩක් චූටිම චූටි කේක් එකක්. ඒ වුණාට ඉතින් අපි හිතුව ඒක එයාට තවත් සුන්දර මතකයක් නේ එයාගේ ජීවිතයට. ඒ නිසා ඉතින් දැන් අපි ඔක්කොමලා එකතු වෙලා ඔන්න ඉතින් චූටි පුතා වෙනුවෙන් මේ කේක් එක කපන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් නන්දිගේ ඔන්න ෆෝන් එකෙන් ෆොටෝස් ටිකකුත් අරගෙන චූටි දුව ගොඩක් ආසයින කේක් කපන්න. ඒ වගේම මේ හිටපන්දමන පෙඹෙන්නත් එයා ගොඩක් ආසයි. ඉතින් අපි එයාට දොන්න ඒක පෙඹලා කේක් එක කපන්න කියලා. එතකොට චූටි දුවත් සතුටු වෙනවනේ. දැන් ඉතින් ඔන්න චූටි පුතයි චූටි දුවයි අපි ඔක්කොමලම අල්ලගෙන මේ කේක් එක කැපුවා. ඉතින් ඔන්න කපපු කේක් කෑල්ල ඉස්සෙල්ලම කෑල්ල අපි අපේ චූටි දුවට තමයි කෑවේ. මොකද එයා මේ දේවල් වලට ගොඩක් ආසයින. එයාගෙත් ඒක තමයි ලොකුම සතුට. ඉතින් චූටි දුව සතුටෙන් ඉන්නකොට ඇත්තටම මට ගොඩක් සතුටයි. ඊළඟට ඉතින් ඔන්න හස්බන්ඩ් චූටි දුවට කේක් කෑල්ල කෑවා. ඉතින් ඊළඟට මගේ තාත්ත චූටි දුවට ඔන්න කේක් කෑල්ලක් කාණ ගමන් තමයි ඉන්නේ. ඊළඟට ඉතින් මාත් තාත්තට කේක් කෑල්ලක් කෑවා. ඒත් එක්කම හස්බන්ඩ්ටත් කේක් කෑල්ලක් කවලා අපේ චූටි පුතාටත් කේක් කෑල්ලක් කවන විදිහට තියලා ෆොටෝ එකක් ගත්තා. මොකද එතකොට එයා ලොකු වෙලා මේක බලනකොට එයාටත් ඉතින් ගොඩක් සතුට වෙනවානේ. දුකකුත් ඉද දන්නේ ඉතින් එයාට දෙන්න ඇතුව අපි කෑවා කියලා. ඒ වුණාට ඉතින් එයත් කවදා හරි තාත්ත කෙනෙක් වෙනවානේ. එතකොට ඉතින් තේරුම් ගනි චූටි බබාලට අවුරුද්දක් යනකල් සීනි නුනුයි දෙන්න හොඳ නැහැ කියලා. ඉතින් මට මෙතනදී ඇත්තටම ගොඩක් හයියෙන් යන්නනවා. ඒකට හේතුව තමයි චූටි දුවයි චූටි පුතාටයි මං දැන් අම්ම කෙනෙක්නේ. මගේ එකම ප්‍රාර්ථනාව එයාලත් එක්ක ලොකු වෙනකල් ගොඩක් සතුටින් එයාලව බලාගෙන ඉන්න එක. ඉතින් මට ඒ නිසාම තමයි මේ වෙලාවේදී ඇත්තටම ඇඬුනේ.
සඳකි මම ඒලොව හිරුයරිදී ඒර හඳෙන් නුවේ ලෝකය එලිය වුණි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි පියසෙනේ අසට කවුගේලිය උනාමදි. ඉතින් අයිදියට අපි ඔන්න චුටි පුතා වෙනුවෙන් කේක් කාලා දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ ෆැමිලි ෆොටෝ එක ගන්න කියලා. ඉතින් නංගේ ඒක අපිට ගොඩක් ලස්සනට අරන් දුන්න. ඊළඟට තාත්තෙත් එක්කත් එකතු වෙලා අපි අපේ ෆොටෝස් ටික ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට එදා අපේ ලස්සන දවසක් ගත වුණා. මං ඒක අදන්නේ ඔයාලත් එක්ක බෙදාගන්නම ඕන නිසා තමයි මේ වීඩියෝ එකත් මේකටම එකතු කරේ. ඉතින් ඔක්කම ඉවරනාට පස්සේ නංගි අපිත් එක්කත් ආපහු ෆොටෝ ගත්තා. චූටි දුවයි චූටි පුතායි මමයි අපි ආපහු ඉතින් ඔන්න ෆොටෝ ගත්තා. ඒ අරගෙන ඉවර වෙලා මම දැන් හදන්නේ තාත්තිරට ගෙනියන්න කේක් කෑල්ලක් දෙන්න කියලා. ඉතින් ඔය කේක් පෙට්ටියටම මං ඒ වගේ කේක් කෑලි දෙකක්ම දාලා දුන්න ගිහිල්ලා කන්න කියලා. ඒ අතරෙද ඉතින් අපේ චූටි දුවටත් ඉතින් ඔන්න කන්න ආනනේ. එයාටත් ඉතින් චූටි චොකලට් කෑල්ලක් දුන්න. මේක චොක්ලට් කේක් එකක්නේ, ඒකේ උඩ චොක්ලට්ස් තිබ්බා. ඉතින් ඒ කෑල්ලක් එයාටත් දුන්න. ඉතින් දීලා දැන් ඔන්න තාත්තිලා ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මට මේ වෙලාවේදී නංගි කිව්වා ඉක්මනින්ම ගෙදර ගිය ගමන් ෆොටෝස් ටික එවන්නම් කියලා. අපේ චූටි දුව දැන් ගොඩක් කලං කරනවානේ. ඉතින් තාත්ති මේ විදිහට අපිට ආශිර්වාද ගන්නකොට එයාම තනියෙන් එයාගේ ඔළුව හැලගන්නවා. ඉතින් ඒ විදිහට තමයි එයා ඉතින් සීයත් එක්ක මේ දවස්වල කලං කරන්නේ. ඉතින් දැන් තාත්තේ නංගේ යන්න අපව යන්න තමයි හදන්නේ. අපේ චෝටි දුව ගොඩක් දැන් මගේ තාත්තට හදරේ. ඉතින් ඒ නිසා එයා සීයත් එක්ක ඉන්නම තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. අන්න ඉතින් දැන් ආපහු එතනට යන්න ඕන කියලා අපි ආපහු තාත්තේ ළඟට ගිහිල්ලා ඔන්න ආපහු ආවා. ඉතින් ඒ ඇවිල්ලා මම්මේ ලෑස්ති වෙන්නේ බුදු පහන තියලා වන්දනා කරන්න කියලා. ඉතින් අපි ධානයට බඩු ගේන්න යන දවසෙම බුදුරජාණන් වහන්සේටයි යශෝදරා මහරහත් තෙරණින් වහන්සේටයි පහන පත්තු කරන්න මං මේ විදිහට නෙළුම් මලකුත් අරන් ආවා. ඒ කියන්නේ මේක නෙළුම් මල් පහනක්. මට මේ පහන ගන්නත් කියලා මංජලා අම්මත් කිව්වා. ඉතින් ඒ නිසාම ඔන්න මං මේ විදිහට ලස්සන පහන අරන් ඇවිල්ලා ඔන්න අද තමයි ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේට ඒ පහන පත්තු කරේ. ඇත්තටම මේක ගොඩක් ලස්සනයි. මං හිතනවා මේ වීඩියෝ එකට ආදරණීය ඔයාලා කැමති වෙයි කියලා. හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණ ලැබේවා.